ලකුණු සංඛ්‍යාව 13යි. තවත් පන්දු 8ක් තුල ලකුණු 16ක් ලබා ගත යුතුයි. මොමඩා කිලිට බේරෙන්න බැරි පන්දුව දෙල්ල කර 6 පාර නිසා මා කල්පනා කරේ ඊළඟ පන්දුව තුල තව විශාල පාරක් දෙල්ල කරේ වමා පිටිකරුවා 5400කට වැඩි සංඛ්‍යාවක් මෙම තරඟය දැන් නරඹනවා. මෙම ලංකා සෝබෝ ලයිව් හරහා සූදානම් වන දනිස්ක සම්පත් පන්දුව පිළිගැනීම සඳහා පිටර ලැබුණු පන්දුව සිද්ගනා සුළු පාරක්. මා පෙර කිව්වා මෙන්ම දනිස්ක සම්පත් පිටර පන්දුව ලබා දීම ඕනෑම පන්දු යවන්නේ ඒ සිවදිවි හානි කරේ ගන්න බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමක්. ඉතා අඥා පාරක් මෙවැනි 6 පාරවල් දහස් ගාණක් එල්ල කළ ලාංකීය සෑල්ලු පන්දු ක්‍රීඩකයා පාලනය කරන්න අපහසු අයෙක්. මුල් ලකුණු සංඛ්‍යාව 19 බවට වැඩි කර තිබෙනවා. මොහාන් රාජපක්ෂ පන්දු යවන්න සූදානම් වන්නේ. රාමණීය පාරක් නවතාලන්න ආස්තාවක් මා පෙර කිව්වා මෙන්ම දනුෂ්ක සම්පත් හිසෝසෙවොත් ඒ ඕනෑම පන්දු යවන්නේ දෙවරක් සිතා බලය යුතුයි. මා පෙර කිව්වා මෙන් නිදිගත් යෝධය අවදි කිරීම ඒ අවදානම් තත්ත්වයක්. මෙම පන්දු යවන්නන් සූදානම් වන්නේ දනුෂ්ක සම්පත් පන්දුව පිළිගැනීම සඳහා මොහාන් රාජපක්ෂ පන්දු යවන්නට සූදානම් වන්නේ. දැත බලක් ඉතා විශාල පාරක් ලකුණු හයක් හිමි කර ගතා. තරග මාලාවේ ශූන්‍යතාවය මේ දැන් නිමි කර ගතා ප්‍රබල සුපර් පැෂන් තරබාරු ක්‍රීඩකයා සියලුම දේ හමාර කළා මෙම ක්‍රීඩා පිටියේදී. දැන් එයයි තත්ත්වය මේ අවසන් මහා තරගය වේනුස් බොලඤ්ඤා කණ්ඩායම පරාජයට පත් කරමින් තවත් රුපියල් 150,000ක මුදලක් සිය ගොන්නට එකතු කරමින් ලාංකීය ජේෆ් ක්‍රිකට් ස්පෝර්ට් ක්ලබ් ආයතනය පළමු වතාවට සංවිධානය කර ලැබූ දීප ව්‍යාප්ත සෑල්ලු පන්දු තරග මාලාවේ අවසානයේ සුපර් පැෂන් කණ්ඩායම එහෙම නැත්නම් මෙම කුසලානය මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පානදුරට යන බව දැන් ස්ථිරයි.